බුද්ධ ශාසනයේ තනතුර ලැබීම තණ්හාවක් කියලා සමහරුන් හිතන්නේ ධර්මයේ ඇත්තටම දන්නේ නැතිකම හින්දා. මුලින්ම තණ්හාව කියන එක දැනගෙන ඉන්න. තණ්හාව 108 ආකාරයක් වෙනවා. පංචකාම සම්පත් ගැන ඇතිවන තණ්හාව කාම තණ්හා. ඒ වගේම රූපාවච අරූපාවචර භවයන් ගැන ඇතිවන තණ්හා භව තණ්හා. ඉන්නකම් කාලබීල විනෝද වෙන්න ඕනේ කියලා වර්තමානයේ අර ගොඩක් අයට තියෙන තණ්හාව විභව තණ්හා. ඔය තණ්හාව රූප තණ්හා සද්ද තණ්හා ආදී විදිහට හය ආකාර ආවහම ඔය කාම තණ්හා 6යි භව තණ්හා 6යි විභව තණ්හා 6යි 18ක් වෙනවා. ඒ තණ්හා 18 ආධ්‍යාත්මික තණ්හා 18යි බාහිර තණ්හා 18යි කියලා 36ක් වෙනවා. ඒ තණ්හා 36 අතීත තණ්හා වර්තමාන තණ්හා අනාගත තණ්හා කියලා පින්වත්නි තුනින් වැඩි කළාට පස්සේ හම්බ වෙන 108ක්. ඔය 108 තණ්හාවට කොහොමද ඇතුළත් වෙන්නේ අග්‍රස්සාවක තන්තරක් ප්‍රාර්ථනා කිරීම. කොහොමද ඇතුළත් වෙන්නේ අසූ මහ ශාවකයන් වහන්සේ නමක් වීම සීපිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් සත් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් ත්‍රිවිද්‍යාලාභී මහරහතන් වහන්සේ නමක් සුස්ක විදාසක රහතන් වහන්සේ නමක් වීම කොහොමද ඇතුළත් වෙන්නේ කියලා ඔබ කල්පනා කළ බලන්න ඔය තණ්හා 108ට ඇතුළත් වෙන්නේ නැහෙනේ පින්වත්නි අර උතුම් අර මොනක්නේ අනාගාමී උත්තමී කීම සකදාගාමී උත්තමී කීම සෝහං උත්තමී කීම ඒ ආර උත්තම භූමියට ඇතුළත් වීම තණ්හාවට අයිති වෙන්නේ නැහැ. ඔය ඇත්ත අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරන බලවත් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. නිවනම අරමුණු කරගෙන කටයුතු කරන්න ඕන. මේ ජීවිතයේදීම සතරමග සතරඵලයන්ට පත්වීම උදෙසා අවශ්‍ය කටයුතු නොපමාව කරගන්න. හැබැයි එතනදී කොයි වෙලාවකවත් ඔය ඇත්ත අනාගතේ අනාතයෝ වෙන්න නම් එපා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහට ධනෙ උපයා ධනවතුන් අතර මහා ධනවතෙක් වෙන්න බොහොම බලවත් පුද්ගලයෙක් වෙන්න ඔබේ දූතරු අඹසැමියු කවුරු වෙනස් වුණත් ඔබට මොන පිළිකා අංශභාග කර්මජ රෝගාදී මොනව හැදුනත් ඔය ඇත්තන්ට පාරමී ධර්ම පූර්ණේ කරගනිමින් මඟපල් ලබන්න පුළුවන් ශක්තිමත් ආර්ථික ජීවනෝපාය ක්‍රමයක් අර උත්තාන සම්පදා ආරක කල්යාණ මිත්‍ සම්පදාදී බෞද්ධ ඉගැන්වීම් අනුව කටයුතු කරගන්න ඒ නිසා දෙලොව අනාථ කරගන්නේ නැතුව දෙලොවම ඔය ඇත්තෝ සාර්ථක කරගෙන මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලැබෙන අදිස්ථානයෙන් කටයුතු කරගන්න යම් හේකින් කුමන හෝ බාධාවක් ආවොත් සෝවාන් වෙලා හරි නතර වුණොත් ඉසත්තක්කතු පරම වෙනකන් හරි සසල සූපත් වෙන විදිහට පාරමී ධර්ම පූර්ණේ කරගන්න කටයුතු කරගන්න නිවන අරමුණු කරගෙන සිදු කරන සියලු ප්‍රාර්ථනා 108ක් තණ්හාවට අයිති වෙන්නේ නැති බව දැනගන්න ධර්මී දන්නේ නැති උදවිය විනී දන්නේ නැති උදවිය ධර්ම විනී ඉක්මවා වෙන මනස්ගත ධර්ම විනී කියලා හිතාගෙන ඉන්න අය ඒවත් නිවන ප්‍රාර්ථනා කරගෙන සිදු කරමින් කටයුතු කරන සියලු පින්කම් තණ්හා ගණයට ගන්න හැදුවට ඔය ඇත්තෝ තණ්හා 108ක් වන විදිය දැනගෙන නුවණින් කටයුතු කරගෙන සසරින් ඉගොඩ වෙන්නේ